සිලසකමට උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ තියෙන ප්‍රැක්ටිකල් ටිකට අදාළ වීඩියෝස් ඉදිරිපත් කරන මම තීරණය කරලා තින්නේ YouTube නාලිකාව ඔස්සේ. එතකොට අද අපි මුලින්මපත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධාරා විද්‍යුතින් ප්‍රැක්ටිකල් ගැන. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන උපකරණ ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරන්න මම අද බලාපොරොත්තු වෙන පළවෙනි වීඩියෝ එකෙන් මේකෙදි අපි කතා කරනවා මොකද්ද මේ අවශ්‍ය වෙන, ඒ කියන්නේ වැඩිපුර මෙදෙන උපකරණ ගැන. उदाहरण गैलोमीटर वोल्टमीटर एमीटर मे संबंध संबंध क्रीम करना इतकोट मैं सहसम समाकर मुलिम पट्ट बल मुलिमकी पटांग गैलोमीटर गैलोमीटर संकेत पटांग गैलोमीटर इतना गैलोमीटर पुट मेदबिंदु गैलोमीटर मेदबिंदु नौ गैलोमीटर मेदबिंदु गैलोमीटर मेदबिंदु नौ गैलोमीटर मैं मेदबिंदु गैलोमीटर का संकेत पड़ा गैलोमीटर संकेत कैपिटल संकेत इतकोट मैं आगे मेदबिंदु गैलोमीटर का सूचक खेलगे खट तीन खट्टे बिंदु तीन हरम तीन එතකොට මෙයාට මේ පැත්තට කැරකෙන්න පුළුවන් මේ පැත්තට කැරකෙන්න පුළුවන් ධාරාවෙන් අපි කියමු මේ අපි දෙක සම්බන්ධ කරයි කියලා පරිපථයකට මට ධාරාවක් වයින් සම්බන්ධ කරා එතකොට ධාරාව මෙහි පැත්තට ගල්වනවා නම් මට යා පෙන්නන මේ පැත්තට ගල්වන්න කියලා අනිත් පැත්තට ගල්වනවා නම් මේ පැත්තට ගල්වන්න කියලා පෙන්නනවා එතකොට මෙයාගෙන් ඕනම දිශාවක ඔස්සේ ධාරාව වයින් පුළුවන් අනිත් එක තමයි දැන් ගැලනෝමීටරයක් ගත්තොත් එන්නේ විශේෂත්වය දැන් ගැලනෝමීටරය කියන එයා මත තමයි ඇමීටරේ වෝල්ට්මීටරේ හැදලා තියෙන්නේ මේක තමයි මූලික මූලික සංකල්පය. එතකොට ගැලනෝමීටර් මයින් අපි සාමාන්‍යයෙන් ඉතා කුඩා ධාරා කියන්නේ මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ මිලි ඇම්පියර් ඉතා කුඩා ගියන් වල ධාරා මයින්නේ ගැලනෝමීටර් ආධාරයෙන්. දැන් මැදබිඳු ගැලනෝමීටර් නම් කිව්වා. මැදබිඳු නොවන ගැන මම පොඩ්ඩක් කියන්නම්. එයාය ගත්තොත් එහෙම එයාගේ බිඳුව තියෙන කෙළවරක. එතකොට එයාගේ ධාරාව දිශා දිහකටම යන්න බෑ නේ. එයාගේ ධාරාව දිශා දිහකටම යන්න බෑ. එතකොට වැදගත් කරුණක් තියෙනවා. එයාගේ ධන ඍණ අග්‍ර දෙකක් තියෙනවා නම් ඒව සම්බන්ධ කරන්න පිළිවෙලට ඒ කියන්නේ අපි හිතමු පරිපථයේ තියෙන එක මේ වගේ හරි මේ පරිපථයෙන් මට ධාරාවමයින් ඕන මෙයාගේ ගමන් කරන ධාරාවමයින් ඕන මේ ධාරාවමයින් කොහමද මම ධාරාවමයින් දැන් දැක්කම පේනවා මේ පැත්ත විභවය වැඩි මේ පැත්ත අඩුනේ මේ ඍණග්‍රේ අඩු පැත්ත වැඩි පැත්ත ඒක ගැලනෝමීටරේ සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව මේ තියෙන ධන අග්‍රය සම්බන්ධ කරන වැඩි පැත්තට ඍණ අග්‍රය සම්බන්ධ කරනවා අඩු පැත්ත. එතකොට මේ පරිපථයේ ගමන් කරන ධාරාව පරිපථයේ යන ධාරාව නියුත් කරන පෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඉන්න ඕන මැදබිඳු නොවන එකනම් ධන ඍණ අග්‍ර පිළිවෙලට සම්බන්ධ වෙනු නැත්නම් උපකරණය ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ඒකයි. ඒ කියන්නේ අපිට නම් හරියට සම්බන්ධ කිරීමක් සිදු කරන්න වෙනවා මැදබිඳු නොවන ගැලනෝමීටර එක. ආයෙත් කියන්න මේකේ මයින්නේ ඉතා කුඩා ධාරා මයික්‍රෝමීටර ප්‍රමාණය මිලිමීටර ප්‍රමාණය අපි මැදබිඳු ගැලනෝමීටරේ ඇතුලේ සැකස්ම ගැන මම වෙනම පොඩි ටියුටි හැනින්නීමක් පස්සේ කරන්න නම් ඒක මේ වීඩියෝ එක ලබන ඊළඟ වීඩියෝ එකේ තියෙයි මම දැන් තියන් කියන්නේ නැහැ මොනවද තින්ද කියලා ඊට පස්සේ ගත්ත තියෙන ඇමීටරේ ඇමීටරේ කියන එකක් දැන් ගොඩනැගිලා තින්නේ ගැලනෝමීටරේ සංකල්ප මතම තමයි ගැලනෝමීටරේ එක තියෙන සංකල්පය කියන්නේ ධාරාව ගමන් කරද්දී එතන තියෙන අතරම තියෙන කොයිල් එකක් තියෙන්නේ කොයිල් එකක් සහ චුම්බක ශේෂ්ත්‍රය කියන දඟරය ඒක අපි ඊළඟ වීඩියෝ බලලා දැන් කියන්න අවශ්‍ය නැහැ ඇමීටරේ මම කියන්නම් ඇමීටරේ මූලික පදනම ගැලනෝමීටරම තමයි හැබැයි ඇමීටර මයින් පොඩ්ඩක් සාමාන්‍ය වැඩි ධාරා ඇම්පියර් මිලි ඇම්පියර් කිසියම් ප්‍රමාණයක ධාරාව තමයි මේකෙන් මයින් එතකොට ඇමීටරේ සංකේතය ගත්තොත් ඒගොල්ලෝ කිව්වා ඇමීටරේ සංකේතය ඇමීටරෙන් ධාරාවන මයින් එතකොට අපි හිතමු මෙහෙම දැන් පරිපථයක් තියෙනවා मेके मट धारा मेनगण मेके धारा मेनगण
මම එමීටරේ සම්බන්ධ කරන්න ඕන ට්‍රේනින්ග් ගත්තා. මොකද මේ පරිපථයේ මට මනින්න ඕන ධාරාව. දැන් මම තව පොඩි දෙයක් කරනවා. මම මෙතන තවත් ප්‍රතිරෝධයක් දාන්නම්. හරිද? එතකොට මෙයා ගැන ධාරාව I ධාරාවක් යනවා. මෙයාගේ ඒක බෙදෙනවා I1 මේ පැත්තට එනවා I2 I1. ඔහොම නේන්නේ. එතන මෙහෙන් යනවා මෙයා එනවා මේ දෙන්න දෙපැත්තින් ඇවිල්ලා ආයේ කෝෂ තුලින් යනවා. දැන් හිතමු එමීටර තිනව මට. एक धन ऋणाग्रेनो मट मैं मे परपते मे परपते धार मैं कुछ परपते मे की धार मैं इवन मैं मम्मी को दिखा मे आईला श्रेणी गत संबंध करना धन पे मे इोय वे धन से अट्ठे से मेके संबंध करो इतने ईवण मे आहार आने की योग ईवण मे एमीट्री मट ईवण की मट उन्न ई मैं ईद आर मैं मट एमीट संबंध मिथन टू मिथन मुकदमा मिथन संबंध कर मित्र ईद आर मैं उन्ना मिथन संबंध करमीट्री मे पे तम इवे मिथन दाने वेल मिथन तीन सर धनाग्रह मिथन से ऋणाग्रह मिथन से मुकद मे आगे इवे वे मेती कोश कोश इवे सर मे की मट पुड़वा मे तीन परीपत को धारा मैं पुड़वा मट उ मे मैं मिश्र मिथन श्रेणीगत संबंध कर श्रेणीगत अभी मैं धारा व्यवहार सर मैं धारा व्यवहार हितम को मेन मट मे ई मैं उन्ना मे की आने धारा मैं उन्ना मे आगे मे संबंध हरियाणा विन धारा मट अवश्य धारा श्रेणी तो संबंध अमीश्रेन की अमीश्रेपी घन घन हरित अपे भौतिक विद्या पाड़ मुझे अब हूनो वर्गधि परिपूर्ण सह तात्विक परपूर्ण एवना प्रतिरोध कैवना प्रतिरोधा तीन कुड़ा प्रतिरोध तीन इतना प्रतिरोध तीपेम प्रतिरोध नैक्यू ना मे आवदेमेंट मे परपति धारा विन प्रतिरोध परपूर्ण कपना मैं मित्र दम की मे परपति धारा विन जान धारा हिम्मती मटे तो नीवे धारा की योग भाई तात्विक मैं आर पड़ी तीन नमी मैं मित्र धर्म मे आती पड़ी प्रतिरोध पुट वैडी प्रतिरोध वैडी मेके धारा कुदी बाधा कड़ी मे बाधा मे दिन बाधा दिखा तीन मे आगे बाधा दिन पटंग मे बाधा दिखे मे आवेदन मेक पट तल बाधा वैडी कुदी मित्र धारा पुट कड़ा मेन पड़ी धारा एंड परपति मुझे धारा विन मित्र धारा तड़वेंगे मे सुनवाद मित्र पोदेगा मित्र धारा अनिवार्य मुकदमे हिंद प्रतिरोध अड़ी सिद्धि हिंद वोल्टमीटर संबंध ग्रंथि लक्ष देखा उदाहरण पड़ा कोश तीन मिथन तीन प्रतिरोध के आर वन के दागम मैं आर टू के दागम मैं आगे तभी कोश को तीन रईट दौना अभी पंदा मे ए लक्ष बी लक्षी लक्ष एबीसी लक्ष तो तीन मटोना वोल्ट मीटर पावचिक मेन मे आर वन हर अभिवंतरे मैं वोल्ट मीटर पावचिक आर वन हर अभिवंतरे मैं इतना ऐना वोल्ट मीटर संबंध कर लक्ष संबंध आवश्य लक्ष संबंध इतना संबंध पास
දැන් මෙයාගේ තියෙනවා මේ පැත්ත දනනනේ මේ වැලියුබල් ටි නං වෝල්ට් මීටරේ දනාග්‍රේ සම්බන්ධනේ මේ පැත්තට ඍණ එක සම්බන්ධ වෙනවා අඩු පැත්තට එතකොට මේ හැම උපකරණයකම දන ඍණ අග්‍ර දෙක බලලා සම්බන්ධ කරනවා නම් දන අග්‍රට ඉබුවේ වැඩි පැත්ත සම්බන්ධ වෙනවා ඍණ එකට අඩු පැත්ත ගැලනෝමීටරේ මැද බින්දු ගැලනෝමීටරේ හිමවුලක් නැහැ මොකද එයාගේ මේ දෙපැත්තටම දාලා යන්න පුළුවන් හින්දා දැන් මේකේ මෙයා හිතමු මේ වෝල්ට් මීටර දැම්මම පස්සේ මෙතන ඉබුවේ කියව ගන්න පුළුවන් වෝල්ට් කලින් එතකොට මේ වෝල්ට් මීටර ගොඩනගලා තියෙන්නේ ගැලනෝමීටර මුල් ධර්මය මතමයි ගැලනෝමීටර කියන සංකල්පයේ ඒක හදපු ආකාරය ඒ තියෙන සංකල්පෙන් භාවිත කළ ගම මෙයා හදලා තියෙන්නේ එතකොට මෙයාගෙන් අපට වයින්න පුළුවන් විභවාන්තරය එහෙම නැත්නම් වෝල්ට් දැන් මෙහි මිතු පුඩු දෙයක් දැන් වෝල්ට් මීටර තුන වර්ග දෙකක් තියෙනවා පරිපූර්ණ සහ තාත්තික පරිපූර්ණ උත් එහෙම මෙයාගෙන් ධාරා යන්න බැරි කොට දක්වා ඒ කියන්නේ ආර් කෙනෙක් නම් මොකද වෙනවද ආර් කෙනෙක් නම් අනන්තයක් වෙන්න ඕන මෙයාගෙන් ධාරා යන්නම බැහැ පරිපූර්ණ කියන්නේ ඇත්තම නෑ හරි විශාල ප්‍රතිරෝධයක් තියෙන වෝල්ට්මීටර තමයි තියෙන්නේ එතකොට තාත්තිකක ගත්තොත් එහෙම තාත්තිකයේ ආර් කෙනෙක් නම් පරිමිතයක් තියෙනවා පරිමිත අගයක් පවතී ඒ කියන්නේ වෝල්ට් ඕම් 5000ක් ඕම් නැත්නම් 10000ක් 1000ක් ඔය වගේ අගයක් තියෙන්න පුළුවන් තාත්විකයකට දැන් තාත්විකයකයි පරිපූර්ණ එකයි වෙනස මොකද්ද දැන් පරිපූර්ණ එකක් දැම්මොත් පරිපූර්ණ එකක් දානවා කියන්නේ ආ අනන්තයනේ එතකොට මෙතනින් ධාරා යන්න බෑ මේ පැත්තෙන් ධාරා යන්න තියෙන හින්දා අපි මෙතනින් දැන් හිතමු මේ කලින් වෝල්ට් මීටර සම්බන්ධ කරන්න කලින් I ධාරාවක් තමයි ගියේ කියලා අපි දැන් මොකටද කියන්නේ I ධාරාවක් තමයි ගියේ වෝල්ට්මීටරේ පරිපූර්ණ නම් එයා දැම්මා කියලා මේ I වෙනස් වෙන්නේ නැහැ. වෝල්ට්මීටරේ පරිපූර්ණ නම් එයාම දැම්මා කියලා I වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඉබ්බුවන්තරය IR1 ම තමයි. මෙතන ඉබ්බුවන්තරය IR1 ම තමයි. මෙයා කියවන්නේ හරි නිවැරදි ඉබ්බුවේ. නේ? IR1 කියලා මෙයා කියවනවා. හැබැයි දැන් හිතමු මෙයාගේ ප්‍රතිරෝධය තිබ්බොත් එහෙම මේ දෙන්න එකතු කළාම මොකද වෙන්නේ? සමකයක් හදා ගන්නවා. ඒ සමකය මෙයාට කුඩා ගයක්. නේ? සමකය තවට කුඩා වෙනවා. समय हेतु में सामांतर पारा देखा ट्रैफिक बाधा मार्केट धारा पार प्रतिरोध तीन अब तक तब पार चक्न दूर दी मूल पार देखा मैं बाधा अड़को प्रतिरोध अड़वीन प्रतिरोध अड़ना मिथन इंपदीन प्रतिरोध अड़ून गम मिथन इंतरे अड़वीन मुकदमे धारा मिथन मेरे साम के अभी समये आर अड़ीमा की आर अड़ेनवा पिपते वेड़ना मिता इवंतर अतको अड़ी मिधन इव वेड़ प्रतिरोधे वेड़ा मेकन इनका मेतन इवंतर ईम तम इक मे अनुपात बेदलाने अभी तो मैं दहा दहाय वोल्ट तर मैं मग मिता तुनाई ओम मैं दिखा ओम के मेतन तेना विभवांतर दहाय पहन तुनाक दहाय बेदेन देखते अनुपात मैं वोल्ट मीटर संबंध करान खाली वोल्ट मीटर संबंध करान खाली दहाय बेदेन देखते अनुपात तो मेतन तेनवा हाई वोल्ट मेतन तेनवा हतराय वोल्ट दें मैं संबंध कराट पास मेतन सामक अड़वीन මෙයා සම්බන්ධ කරගම සමකයේ අඩු වෙන හින්දා ආරගම දෙන්නේ පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට ආරයට වැඩිපුර ඉබුවේ යනවා. එතකොට ඒකේ තේරුම මෙයා කියවන අඩු පාට අංකයක්. එහෙනම් අපි දන්නවා පරිපූර්ණ ඒකකින් නිවැරදිම පාට අංක ලබා දෙනවා. තාත්විකයෙන් ලබා දෙන්නේ පරිමිතාගය. කිසියම් ප්‍රතිරෝධයේ පරිමිතාගය. එතකොට පොඩි පාට අංක වෙනසක් තියෙනවා. ඊට පස්සේ අපිට වැදගත් වෙන එකක් තමයි ධාරා නියාමකේ. ධාරා නියාමකෙත් මම පොඩි රූපයක් අඳිනවා මෙහෙම සරලව මේ වගේ. අපිට මේ උත්තර තියෙනවා කියලා. මෙතන තියෙනවා පොඩි වටේක ගතපු කම්බියක්. කම්බිය මෙහෙන් ගිහිල්ලා ඔක වටේ තදදු. ඉතින් තියෙනවා අය අක්ෂරයක් තියෙනවා.
එතකොට මෙතන අග්‍රයක් තියෙනවා මෙතන අග්‍රයක් තියෙනවා තව ඊට පස්සේ මේකේ තියෙනවා පොඩි දණ්ඩක් මේ දණ්ඩේ තියෙනවා පොඩි එහා මෙහා ගෙනියන්න පුළුවන් හෙඩ් එකක් ඒ කියන්නේ මේ හිසක් තියෙනවා චලනය කරන හැටි හිසක් එතකොට මේ දණ්ඩ කෙළවරින් තව අවුට්පුට් එකක් අපිට තියෙනවා කියන්නේ දණ්ඩ දැන් මෙහෙමයි වෙන්නේ මෙයාගේ මේ කම්බිනේ තියෙන එතන මේ ධාරා නියාමකේ මේ ධාරා නියාමකේ මට පුළුවන් ප්‍රතිරෝධයක් දෙන්න මේ ප්‍රතිරෝධ දෙන්න පුළුවන් දැන් හිතමු මෙහෙම මගේ පරිපථය එක මගේ පරිපථයක් තියෙනවා මෙතෙන්ට දිනවා හරි එක අග්‍රය මෙතෙන්ට දීලා අනිත් අග්‍රය මෙතෙන්ට දුන්නයි කියමුකෝ හරි එක අග්‍රයක් මෙතෙන්ට දීලා අනිත් අග්‍රය මෙතෙන්ට දෙනවා එතකොට තේරෙනවා ධාරාව යද්දි මොකද ඉන්නේ යාට යන්න තියෙන දිගපාරක් මේකෙන් ගිහිල්ලා දැන් ධාරාව යද්දි ප්‍රතිරෝධය බලන්න මෙහා ඉන්නවා මෙතනදී මේ දඟරේ මුළු දඟරේම ප්‍රතිරෝධන එකතු වෙනවා නේ දඟරයක් ගත්තොත් එහෙම ආ කියන එක සමාන එකකටද රෝ එල් බෙදීම ඒ ප්‍රතිරෝධය සමානයි රෝ එල් බෙදීම ඒ එල් එක වැඩි වෙද්දි ප්‍රතිරෝධය වැඩි වෙනවා එල් වැඩි වෙද්දි ප්‍රතිරෝධය වැඩි වෙනවා ඒ කියන්නේ මම මේ දඟරේ සම්පූර්ණ දඟරේම කම්බි දඟරේම පාවිච්චි කරොත් එහෙම මොකද ඉන්නේ ලොකු ප්‍රතිරෝධයක් එනවා හැබැයි මට එතකොට එනම් මේ අවස්ථාවේ උපරිම ප්‍රතිරෝධය එනවා දැන් මට ඕන නම් මෙයාගේ ප්‍රතිරෝධය සරින් සරේ වෙනස් කරන්න මට ඕන මේ පරිපතේ ධාරාව වෙනස් කරන්න ඕන වෙනස් කරන්න මම මෙන්න මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් කරලා මේ පරිපතේ ධාරාව වෙනස් කරන්නේ මේකේ ප්‍රතිරෝධය වෙනස් කරලා එහෙනම් මට සම්බන්ධ කරන්න ඉන්නේ මෙයාව මෙන්න මේ මෙතනට හරි දැන් බලන්න මෙයාගේ මෙතනින් යන ධාරාව ඒතර මෙතනින් මෙන්න මෙතනින් ගිහිල්ලා මේ හෙඩ් එකකින් යනවා මේ කම්බි දැන් මේ කම්බියට ස්පර්ශලා තියි මේ දෙන කම්බි දංගරට මෙතන ස්පර්ශය එතකොට ධාරාව මෙහින් යන්නේ මේ පොඩි කොටසට ගියා මෙතනින් ගියා එහෙන් ආ එහෙනම් තේරෙනවා මෙන්න මේ හෙඩ් එක මේ තියෙන චලනය කරන හැටි හිස මේ පැත්තට ගිහිල්ලා මට ප්‍රතිරෝධ පොඩ පොඩ වැඩි කරන්න පුළුවන් මේ චලනය කරන හිස මෙහෙට ගෙනලා 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 මට ප්‍රතිරෝධය වැඩි කරන්න පුළුවන් මොකද එතකොට මෙහෙට ගෙනිච්චම මේ ධාරාවට හවු වෙන කම්බි කොටස වැඩි වෙනවා මේ ධාරාව පරිපතේ සිත් වෙන කම්බි කොටස වැඩි කරගන්න පුළුවන් මම මෙයා මෙතනටම ගෙනාවත් එහෙම මුළු දිගම දුන්නා වගේ තමයි මට ඕනම් බයිපැන්නේ දිගුත් එහෙම මේකෙන් භාගය එතකොට මේකේ ප්‍රතිරෝධය මට සැරිසර වෙනස් කරන්න පුළුවන් නේ මට අවශ්‍ය ගන්නට මේ බිඳුව ගන්න පුළුවන් මෙතනින් දෙන එක මෙතනින් උඩින් දාන්න පුළුවන් හැබැයි දැන් මෙහෙම හිතමු මේකෙන් දෙන ප්‍රතිරෝධය කීයද කියලා කියවගන්න බෑ දැන් මම හිතුවා මෙහෙම මම මේකේ මැද්දට දැම්මා අපිට ඕන මැද්දට පුළුවන් දැන් හරි මැද්දට දැන් ලා ගන්න අපිට කියන්නේ මෙතන හරි මැද්දට මේ තියෙන හෙඩ් එක සෙට් කරොත් එහෙම මුල් එකෙන් බායක හිතන්න පුළුවන් ඕන ඒත් අපි දන්නේ හරිම හිතුවා මෙතන තියෙන එක දැන් ප්‍රයිමරි ලක්ෂය තියෙනවා දැන් මට කියන්න පුළුවන් මෙතන ප්‍රතිරෝධය 10 20 එහෙම කියන්න පුළුවන්ද නෑ මොකද මේකේ පරිමාණයක් කොහෙවත් නෑ එතකොට මේකෙන් පුළුවන් ධාරාව අපිට අවශ්‍ය පරිදි සීරු මාරු කරගන්න ඒ කියන්නේ හිතමින් මෙහෙම මේ තියෙන උපකරණය මට මෙතෙන්ට ඕන මෙයා හරහා යන්න ඕන ඇම්පියර් 0.5ක ධාරාවක් යන්න ඕන හරි ඇම්පියර් 0.5ක ධාරාවක් මට මෙයා යවා ගන්න ඕන දැන් මම එතකොට කරන්නේ මෙයාව සම්බන්ධ කරලා මෙතනින් දාගන්නවා මම ඇමීටරේ දාගින දැන් පටන් ගත්තම මෙයා උපරිම තියා ගන්නවා උපරිමේ තියාගෙන එතකොට උපරිම තියලා තියෙනවා මෙතන එතකොට 0.1ක ධාරාවක් වෙන්නේ 0.1ක ධාරාවක් පස්සේ මට මේක 0.5 වෙනකම් මෙයා පොඩ පොඩ එකට ගෙනියනවා එහෙට ගෙනිලා මම මෙන්න මේ ලක්ෂයට කිසියම් ලක්ෂයට ගෙනිච්චට පස්සේ ඔන්න මෙයා 0.5ක් වෙන්නවා ඒ කියන්නේ මෙයාගේ ධාරාව 0.5යි ඇම්පියර් එතකොට ඊගා යවුලක් නැහැ හැබැයි අපි මෙතන දන්නේ නැහැ අපි කීයක් යදුවද කියලා දන්නේ නැහැ නේ අපි යොදන ප්‍රතිරෝධය කියව ගන්න බෑ සංඛ්‍යාවක් ලෙස හැබැයි සීරු මාරු කරලා අපිට අවශ්‍ය ධාරාව සකස් කරගන්න මෙයා වටින ඒකයි මෙයාට අපි කියන්නේ ධාරා නියාමකේ කියලා එයාගෙන් පුළුවන් ධාරාව අවශ්‍ය පරිදි අවශ්‍ය ගානේ තියාගන්න ඊට පස්සේ අපි මෙහෙම බලමු ප්‍රතිරෝධ පෙට්ටිය ගැන ඒකත් වැදගත් වැදගත් කියන්නේ මේ බොහෝ විට දෙදෙන තරම් ප්‍රතිරෝධ පෙට්ටිය ප්‍රතිරෝධ පෙට්ටියේ වෙන දෙයක් නෙමෙයි කියනවා. ඕකේ තියෙනවා මේ වගේ පෙට්ටියක උඩ මුරිච්ච තියෙනවා. ඒ කියන්නේ අපි ඇන තියෙනවා අයින් කරලා යන්න පුළුවන්.
धारा इनपुट धारा एक मेहंगा धारा मे तुगल वर्ष तेल मेतनी दें मे एक तीन मे आगे अभी तुम दिखाई हाई पहा अटो योगे ओ मगे तीन इतकोट यावा इनको ये तीन अने गल इनकर अने प्रतिरोध ये दिन तीन मे तीन अने मे आगे तो मे मे आगे तीन दहां की इतने दहां के आने तक मैं दी मे आर अंकर मे प्रतिरोध पेटी प्रतिरोध की दहाय मैं याव अयंकर अयंकर बड़प तुम ताव मेतन दिन दिन्नम अयंकर प्रतिरोध की दिन्नम गल प्रतिरोध तिहाय दिन्नम गल प्रतिरोध तिहाय इतकोट एक आम गल प्रतिरोध मे आट एक ऐसी मेहम तीन हम भी धारा ये धारा पे एने तीन मे वाली इतना धारा मेहंगे धारा आवे मे एने मे अन्न पुलवा चलिए अन्न पुलवा हम भी किसी प्रतिरोध धारा गमन का प्रतिरोध के तुम है भाई प्रतिरोध प्रतिरोध प्रतिरोधे मेके अन प्रतिरोध दी अनाकम प्रतिरोध अनाते अरे तो अवश्य प्रतिरोध संख्यात्मक जनगणना पूर्व धाराणिया कालीन करे धाराणिया मेके मंदाने प्रति आकर्षण दंड मठ अवश्य पारिपते दंड आगे प्रतिरोध विस्ती हतल अंडकोट मेके मेक संख्या मट की मट मे तीन मेक स्पर्श करो धारा मे स्विच की मे आम तदकर मेक धारा कड़ना धारा मम एंगिगे एंगिगा मैं आने इतना मट मेक क्षणिको परीपते धारा वक्वल पाट अयंकर इतकोट मेक मट धारा यहा अयंकर अतगत्म मैं अयंकन इतकोट योगे वस्तु क्षणिक धारा वक्वल मट मे अभी मोखरी परीपते आवश्यकता मेन तकन तेन अतर की मेहमे इतना मेदिगार धारा पेन अतर मे तंट अभी पेन कदमी अन्न की धारा पेन तीन या धारावस्था ओपन ऑफ वस्ता तीनी मैं इंक चलगा इक तुम्हें धारा इतको मम्मी की धारा मम्मी का उसन का धारा हेमे अनावृत धारा गण मैं मेक तीना सतुल दिग्वल सतुल दिग्वल दी पेन अवश्य मुकते अभी सतुल अरे तीन मीटर से बस अभी विभोमाने अने उपकरण पेन कदगत्तीवा यह तीन सतुल दिग्ल अभागिन सह सतुल हमें पुट धारा अनवर तो तीन इतकोटे इकट्ठा वर्षाई पेन अतर इतकोट मे
මතක්කන බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය උපකරණ සම්බන්ධව. තව අපි ගත්තොත් එහෙම ඉදිරියේදී හම් අපි කරන් යද්දී ප්‍රැක්ටිකල් ටික කරන් යද්දී වැඩගත් දෙයක් මතක් වුණොත් එහෙම මම ආයෙ නැවත කියන්නම්. දැන්ට මේ ටික පොඩ්ඩක් බලා ගන්න, තේරුම් ගන්න, මතක තියා ගන්න.